අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ බලයටම කරේ මොකද්ද දානම වෙන විවස්ථා සංශෝධනයෙන් යම් විදියකින් අර ප්‍රතිගාමි අර අර ජනාධිපතිවරේ සතු බලතල අඩු කිරීමක් වුණා අපි දැක්කා පැහැදිලිවම ජනාධිපතිවරයාට ඇමතිකම් දරන්න බෑ ඒ වගේම අපි දන්නවා කොමිෂන් ස්වාධීන වුණා අද මොකද උනේ ආණ්ඩුව ආපු යටියේ දානම අයින් කරලා විශ්වගෙන ආවා විශ්වෙන් මොකද උනේ පැහැදිලිව අපි දන්නවා ව්‍යවස්ථා දායක සභාවේ බලය අඩු කරා ඒ වගේම අල්ලාස් කොමිසමට තිබ්බ බලය අඩු කළා අල්ලාස් කොමිසමට පුළුවන් පත්තරයක ගිය දැන්වීමක් බල්ලාරි ප්‍රවෘත්තියක් බල්ලාරි අල්ලාස් නඩුවක් පටන් ගන්න ඒක අයින් කරා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි පොලිස් කොමිසම ස්වාධීන පොලිස් කොමිසම ඉවර කළා රාජ්‍ය සේවා කොමිසම ඉවර කළා සියල්ල ඉවර කළා කරලා මොකද කරේ 8.9 ලක්ෂයේ බලයත් විධායක බලයත් අවශ්‍ය ශක්තිමත් කිරීමක් කරගත්තේ ඊට අමතරව ඔබ දන්නවා ඇමති මණ්ඩලේ තමන් පත් කරපු ඇමති මණ්ඩලේ බලයත් විවිධ කාර්ය සාධක බලකා හදලා ඒ වාරා බලය ගත්තා අපි දන්නවා මේ අර කපුටා කපුටා කියන බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වෙන්න කලින් මේ ආර්ථිකයේ මුදල් ඇමති වෙන්න කලින් කරේ මොකද්ද අර ආර්ථික කාර්ය සාධක බලකායේ ලොක්කා කරා ඒ ලොක්කා කරලා ඒ කෑම පටන් ගත්තේ ආදාවිල කණ්ඩරෙන් තත්ත්වයට පත්ලා තියෙන එකයි එතන මේ වගේ කාර්ය සාධක බලක 10ක් ඇදුවා ඒ වගේම ඔබ දන්නවා ඔව් කරපු දෙයක් තමයි ඔහුට ඇරෙයිව තියෙන නඩු ඒ වගේම ඔහුගේ හිතවතුන් දෙන නඩු අයින් කරන්න අර කුප්‍රකට විනිශ්චයකාරයෙක් ඉන්නවා උපාලි අබේරත්න කියලා එයා දාලා හැදුවා දේශපාලන පල්ලි ගැනීම පිළිබඳ අර අර කොමිසමක් ඇදුවා ඒ කොමිසමෙන් මොකද්ද කළේ නඩු අයින් කරනක කළේ උසාවියේ බලපෑම් කළා අධිකරණයේ බලපෑම් කිරීම කළේ අපි ඕවා ඉවසිය යුතුද ඒවා ඉවසිය යුතුද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සියල්ල ඉවර කිරීමක් තමයි කරමින් හිටියේ ඒ තත්ත්ව තුල තමයි මේ රටේ ජනතාව නැගිටගෙන ආවේ ඉතින් අපි කියනවා තව දුරටත් මේ වගේ හොරුන්ට මේ රට පාලනය කරන්න දෙනවද කියන කාරණාව අපි දන්නවා ඔබ දන්නවා අපි කවුරුත් දන්නවා විශේෂයෙන්ම අර බැසිල් රාජවක්ෂයේ ගියක් තියෙන මල්වානේ gedara අයිතිකාරයෙක් නැහැ ලයිට් පත්තු වෙනවා අයිතිකාරයෙක් නැහැ මුං ඒ තරම් හොරගම් කළේ මේ තත්ත්වය තුල අපිට මුං වේලවන ආරණ්ඩ වෙන විකල්පයක් තියනවද නැහැ